Baba pemitura. Baba pemitura. Neyde? Baba yekila baba pemitura. Sıra sıra kaldı. Ma durgun. Durgun, rava. Rava ne tamay? Ape? Satura. Tamam ne de baba kiwi? Anita, matı kede. Hisariye ve çiğnba. Rivat. Rivat mı? ජීවත්ම පිරිසිදු කර ගැනීම කිව්වනේ වැඩි වැඩියෙන් අපි වැඩි වැඩියෙන් පිරිසිදු වෙන්නේ වැඩි වැඩියෙන් මොනවා කරද්ද කියලාද බබු කිව්වේ වැඩි වැඩියෙන් යෝගාවේ සිටි තරමට වැඩි වැඩියෙන් පාරිශුද්ධත්වයට පත්වේ නේද තා මොනාද කිව්වේ ශාන්ති කිව්වනේ සිස්ටමරට කියන්නේ දැන් බලන්න සිස්ටමර කියන්නේ පාටය නේද අන්තිමට කියපු ස්ලෝගන් පොයින්ට් එක අපි සාරයෙන් ව්‍යාප්තියටත් ව්‍යාප්තියෙන් සාරයටත් නේ එක තප්පරයක ශරීරයේ ඉන්නවා තප්පරයෙන් ශරීරයෙන් මිදෙනවා නේ ආයි තප්පරේ ශරීරයේ තප්පරෙන් අශරීරී ආයි ශරීරේ ආයි අශරීරී ශරීර අශරීරී ශරීර අශරීරී නේද නේ ඒ කියන්නේ ශරීරය පාවිච්චි කරන ශරීර අවධානයට එනවා නෙමෙයි ශරීරය පාවිච්චි කරන නේද ඒක ස්ටප්පරෙන් කරන්න කියලා තා මොනාද සිස්ටර් සෝක සිස්ටර් ශාක මතකද ඊයේ බාබා කියපු ඒවා තාම රාවණ බලය ගැන කිව්වා නේද දුර්ගුණ 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 නැති කරගන්න කියලා කිව්වනේ සිස්ස හරියට ෆෝන් එකේ සද්ද චුට්ටක් අඩු කරගන්න ආගින් ඒ කියන්නේ මේ ස්පීකර් එක අඩු කරන්න දැන් ස්පීකර් එකේ එන සද්ද වගේ ඒකෙන් වෙන්න ඇති සද්දයක් එන්නේ දන්නේ නැනේ මොනා වෙයි දන්නේ නැහැ හරි හරි එහෙනම් පොඩ්ඩක් අපි ඔක්කොම වාදක විඳගෙන යමු නේද හරි බලමු තා කවුද සිස්ටර් අසෝක ඊයේ බාබා මොනාද කිව්වේ තා මතකද ආයවත් කියවතම් සිහි කරගියම මේ ඉස්සරට ආදේ සිටට එන්නේ සුවාසම යුදේ පරමාත්ම පියාව සිහි කරාම අපිට වෙන කිසිම නිෂ්ඵල සිතුවිල්ලක් එන්නේ නැහැ පියාගේ සිතුවිල්ලෙම ඉදිරියට යන්න පුළුවන් නේද නිර්වාණ ධනවට යන්න පුළුවන් වෙනවා කියලා බාබා කිව්වා ඒ සිතුවිල්ලෙම ඉන්න කියලා නේ හොඳයි ඒක තමයි එතකොට අද මුරලියකේ රැයියේ කියපු ඒවා අපි මතක් කරගත්තා අද මුරලියකේ බාබා කියනවා පෙබරවාරි 3 වෙනිදා බාබ කියන සුමිහිරි දරුවනි මෙම වඩාත්ම සුබදායක වූ සංගම යුගයේදී පිවිතුරු වන්න වඩාත්ම සුබදායක වූ සංගම යුගයේදී පිවිතුරු වන්න එවිට ඔබට දිව්‍ය ලෝකයේ උරුම හිමි වෙයි යන පරමාත්ම පියාගේ මෙම නියෝගයේ පණිවිඩ සෑම කෙනෙකුටම ලබා දෙන්න උන් අද බාබා අපිට කියනවා මේ 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 යුගයේදී අපි පාරිශුද්ධ වෙන්න ඕනේ ඇයි මේ යුගය මොන යුගය කියලාද බාබා කිව්වේ සංගම යුගය සංගම යුගය මොන විදිහේ යුගයක්ද කොහොමද බාබා සංගම යුගය හැඳින්නේ ඔයාද වඩාත්ම සුබදායක නේ සුබ මංගල කියලා කියනවා නේ සුබ මංගල වූ යුගය නේ මංගල කියලා කියන්නේ ඉතින් ඉහළම අවස්ථාවක් නේ නේද මංගල මොහොතක් කියලා කියන්නේ නරකක් සිද්ධ වෙන මොහොතක් නම් අපලෝ මොහොතක් නම් අවමංගල කියලා කියනවා නමුත් මේ සුබ මොහොතක් නේ සුබ නැකතක් තියෙන වෙලාව මේ මේ මුළු කල්පේම සුබම සුබ නැකත තියෙන කාලය තමයි මෙන්න මේ අවුරුදු අවසාන අවුරුදු කීපය මේ සංගම යුගයේ එනේ අපිට මේකේ නැකත කියලා එක වෙලාවක් එක තප්පරයකට එක විනාඩියට තියෙන වෙලාවක් නෙමෙයි මුළු මේ මේ කාලය පුරාවටම තියෙන්නේ මේ සංගම යුගය නේ ඒතර මේ සංගම යුගයේදී ඇයි අපිට මේ මුළු කාලයම ඉතාමත්ම සුබ වූ සංගම යුගයක් වෙලා තියෙන්නේ කොහොමද
පරමාත්ම පියා එක ඉන්න නිසා නේද ශිව බාබා අපිත් එක්ක ඉන්න එකම එක යුගය තමයි මේ සංගම යුගය. ඉතින් ඒ වගේම සංගම යුගයට අපි ඇතුල් වෙනවා බාබව අඳුනගත්තාම. ඊට පස්සේ බාබව අඳුනා ගැනීමෙන් ඇතුල් වෙන සංගම යුගය වඩාත් සුබදායි යුගයක් වෙන්නේ අපි නිරන්තරයෙන් බාබගේ සිහියේම ඉන්නකොට. එහෙනම් තමයි බාබ කියන්නේ එහෙම නිරන්තරයෙන්ම සහ බාබගේ සිහියේ ඉඳිමින් අපි පිවිතුරු වෙන්න ඕනේ. ඒකට අවශ්‍යම කාරණේ තමයි පාරිශුද්ධත්වය. ඒතර මේ පණිවිඩය බාබ මේ නියෝගය බාබ අද ඒකට කියන නියෝගයක් කියලා. වඩාත්ම සුබදායක වූ සංගම යෝගයේදී පිවිතුරු වන්න එවිට ඔබට දිව්‍ය ලෝකයේ උරුමය හිමි වෙයි යන පරමාත්ම පියාගේ නියෝගය. ඔන්න බාබාද නියෝගයක් දීලා කියනවා. ඊවස් ඒ නියෝගය ගැන තියෙන මේ පණිවිඩය සෑම කෙනෙකුටම ලබා දෙන්න කියලා බාබ කියනවා. ඊළඟ බාබ කියනවා මා පැමිණි ඔබව පිවිතුරු කරවන්නයි. මෙම අවසන් උපතේ පිවිතුරු වීමට උත්සාහ දරන්න. එවිට ඔබ පිවිතුරු ලෝකයේ උරුමය හිමි කර ගනීවි. මෙම ගනුදෙනු ඉතා පහසුයි. මේක හරිම පහසු ගනුදෙනුවක් බාබ කියන අපේ තියෙන සියලුම අපිරිසිදුතාවයන් බාබට දීලා බාබගෙන් හොඳට පාරිශුද්ධත්වයේ ශක්තිය අරගෙන පාරිශුද්ධ වෙන්න පවිත්‍ර වෙන්න පිරිසුදු වීමට උත්සාහ කරන්න. මේ බාබ ඇවිල්ලාම ඉන්න අපිට උදව්ව කරන්න. ඉතින් අනික මේ අවසාන උපත මේ උපත් 84ක් ගත කරලා පළවෙනි උපත් 20 නම් අපි අනිවාර්යයෙන්ම පාරිශුද්ධවම ඉන්නේ. ඊට පස්සේ තඹ යුගයේ ඉඳන් තමයි අපි අපිරිසිදු වෙන්න පටන් ගත්තේ නේද. ඉතින් එහෙම අපිරිසිදු වෙන්න පටන් අරගෙන අපිරිසිදු විදිහට උපත් කීයක් හිටියද අපි පාට දේ ගන්න හරියටම කියන්න පුළුවන් උපත් කී උපත් කවුද කිව්වේ? උපත් 63ක් නේද? තඹ යුගයේ ඉඳන් උපත් 63ක්. තඹ යුගයේදී උපත් 21යි, කලි යුගයේදී 42යි. නේද? මෙහෙම උපත් 63ක් අපි අපිරිසිදුව හිටියා. රාගය, ද්වේෂය, ක්‍රෝධය, කාමය, ආශාව මේවායම තමයි ගැලි ගැලි හිටියේ. මේ ඉතිහෙම උපත් 63 කවුද 2500 ඒ සත්‍යය තමයි හිටියේ. ඉතින් දැන් මේ අන්තිම උපතේ 84 වෙනි උපතේදී ඔගලන්ට බැරිද පිරිසිදු වෙන්න කියලා බාබ අහන. හරිම සාධාරණයි මේ කාරණේ නේද? 63ක් තිස්සේ අවුරුදු 2500ක් තිස්සේ අපිරිසිදුව ඉඳලා දැන් මේ අවසාන අවුරුදු කීපයේ පිරිසිදු වෙන්න කියලා කියන පාරිශුද්ධ ලෝකයට යන්න ඕනේ නේද? එතකොට එතෙන්ට ගියාම ආයතව 2500ක් අපි පාරිශුද්ධව ඉන්නවා නේ. ඉතින් මේක හරිම සාධාරණ හරිම සරල ගනුදෙනුවා. ඉතින් ඒ නිසා මේක කරන්නේ දැන් සූදානම් වෙන්නේ ඒක කරන විදිහ ගැන බාබාට කියලා දෙන්න තමයි ඇවිල්ලා ඉන්නේ කියලා කියනවා. ඒ වගේම බාබා කියනවා ඒත් හැබැයි කෙසේ වෙතත් කිසිවෙකුට මෙම ඥානය නොමැත. පරම පියා පවසන්නේ සෑම කෙනෙක්ම අවිදු නින්දේ පසුවේ ඔවුන් පාප පහෙන් කුල්මත් වී සිටි. ඔන්න මොනවැන්ද ඒගොල්ලෝ සතුටු වෙලා ඉන්නේ, කුල්මත් වෙලා ඉන්නේ, මත් වෙලා ඉන්නේ. මේ මොනවැන්ද අනිත් මිනිස්සු බාහිර ලෝකයේ ශරීර අවදානේ ඉන්න මිනිස්සු මත් වෙලා ඉන්නේ මොනවැන්ද? පාපවල නේ. මේ පාපේ අපි එදා කතා කරේ පාප පහ. ඊයේ ඒක අලුත් කරගත්තා නේද? අදත් අලුත් කරගමුද? මොනවාද අපේ පාප පහ? රාගය පාප දුර්ගුණ ගුණ ධර්ම සාමී කියන්නේ දුර්ගුණ ධර්මයක් නේද? දුර්ගුණ පහ. කෝපය අහංකාරය අහංකාරය මාන්න එකයි නේ සිස්ට. ඊයේ සිස්ට දෙකක් විදියට කිව්වනේ. අහංකාරය කියන්නේ උදඟුකම මාන්නය මමත්වය නේද? එතකොට කෝපය අහංකාරය ඊළඟට මොකද සිස්ට අසෝක? මසුරුකම. ඊළඟට මසුරුකම කිව්වා. ඊළඟට බැඳීම. ඊළඟට අන්තිම එක අන්තිම නෙමෙයි අපිට දැන් අමතක වෙච්ච එක මොකද්ද? ඒක තමයි ලොකුම සතුරා. කවුද ලොකුම සතුරා? රාගය කෝපය කිව්වා අපේ. රාගය තමයි ලොකුම සතුරා නේද? දැන් මේවැන් මත් වෙලා ඉන්න ලෝකයේ මිනිස්සු පැහැදිලි නේද? මිනිස්සු කෝපයෙන් මත් වෙලා, වෛරයෙන් මත් වෙලා නේ හැමෝත් එක්කම සියමිනේ. එක එක්කෙනාට එක එක්කෙනා රූසන්නේ නැහැ.
නේ කෝපයෙන් මත් වෙලා ඒ මදයට තව රාගයෙන් මත් වෙලා දැන් අපිට ඕන තරම් ඒවට සතන්දර හඳ තියෙන්නේ නේද රාගයෙන් මත් වෙලා තෘෂ්ණාවෙන් මත් වෙලා නේද මොන මොනවාද ලැබෙන්න හැමදේම Tamanටම ලබා ගන්නමයි උත්සාහ කරන්නේ නේද ඒ හැමදේම මත් වෙලා ලැබෙන දේන් මත් වෙලා ඉතින් මිනිස්සු මේ විදිහට පාපකාරී අහංකාරය අනිත් එක නේ අහංකාරයෙන් උඩඟු කමින් මත් වෙලා නේ මොනවත් නැතුව ඉන්න අය පව ඒගොල්ලන් මොන හරි ලැබෙන සුදු දෙයක් ඔළුවට අරගෙන ඒකෙන් තම මහා ලොක්කේ කියලා හිතාගෙන ඒකෙන් මත් වෙලා ඉන්නා නේ අසුරුකම තණ්හාව මේ දේවල් වලින් ඒ වගේම බැඳීම ඉතින් කිසිම දෙයක් අතාරින්න සූදානම් නැහැ නේ ලැබෙන තියෙන හැමදේම බදාගෙන තමන් ගැනමයි නේ තමන්මමයි තමන්ගේ බඩවිය තමයි තමන්ගේ ජීවිතේමයි තව කෙනෙක් ගැන හිතන්නේවත් නැහැ නේ අසල්වැසියෙක් ගැන නෙමෙයි අද නම් සමහරලාට තමන්ගේ පවුලේ තමන්ගේ අය ගැනවත් සමහරට දෙමාපියන් දරුවන් ගැනවත් දරුවෝ දෙමාපියන් ගැනවත් සහෝදර සහෝදරියෝ එකිනෙකා ගැනවත් සකන්නේ නැති කාලයක් තමයි අද ඇවිල්ලා තියෙන්නේ තමන්ම විතරයි නේ කියන්නේ එච්චරට බැඳීම තමන් කෙරෙහි තියෙන ලොකු බැඳීම. ඒතර තමන් කෙරෙහි බැඳීමක් තියෙනවා කියලා කියන්නේ අනිත් ඒවා තමන්ට බඳව ගන්නම තමයි තමන්ගේ සතුට සඳහා. අත අනිත් අය කෙරෙහි තියෙන ආදරයකට නෙමෙයි තමන්ගේ සුවයට තමන්ගේ මානසික වින්දනයට නේ ළඟපාත ඉන්න අනිත් හැමදේම තමන්ට බඳවගෙන තියාගෙන ඉඳ හිර කරගෙන තියාගෙන ඉන්නේ ඉඳීමේ අමුතු මානසිකත්වයක අද කාලේ මිනිස්සු හැමෝම ඉන්නේ නේ ඒකට තමයි බාබා මේ කියන්නේ මිනිස්සු හැම කෙනෙක්ම පාප පහෙන් කුල්මත් වෙලා නේ බාබා නම් අතුව කුල්මත් කරවන්නේ මොන වෑන්ද බාබා අපි කුල්මත් දැන් අපි දැන් කුල්මත් වෙලා ඉන්නේ නමුත් අපි කුල්මත් වෙලා ඉන්නේ මොහොකින්ද ඥානයෙන් දැනුමෙන් නේ දැනීමෙන් මේ ක්‍රියාව සිහි කිරීමෙන් නේද ගුණධර්ම වලින් මේවෙන් තමයි අපි කුල්මත් වෙලා ඉන්නේ නේ ඥානය ඇහෙන්න අපිට කොච්චර සතුටක්ද නේද නේද දැන් අලුත් කරුණක් ටිකක් හොඳට පැහැදිලි වෙනකොට අපිට තව කොච්චර සතුටක්ද නේ ශිස්තාරියවතීට දැන් මේ මුල්ලිපන්තියට සම්බන්ධ වෙච්ච දවස් දෙකට සතුට වැඩි වුණා නේ ඒක තමයි අපි කුල්මත් වෙන්නේ ඒකෙන් ඥානයෙන් අපි කුල්මත් වෙන්නේ නේ නමුත් අනිත් මිනිස්සු පාපයෙන් කුල්මත් වෙලා ඉතින් ඇයි ඒගොල්ලෝ පාපයෙන් කුල්මත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට මේ ඥානය නොමැති නිසා නේ අපි ඒගොල්ලන්ට වෛර කරන්න හොඳ නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ව නිකන් අපුලෙන් සලකන්නත් හොඳ නැහැ අපි අනුකම්පා කරන්න ඕනේ ඇයි මේගොල්ලෝ පාපයෙන් කුල්මත් වෙලා ඉන්නේ ඥානයෙන් කුල්මත් වෙන විදිය දන්නේ නැති නිසා නේ ඇයි ඒගොල්ලන්ට ඥානය නැහැ ඥානය ගන්න අවස්ථාවක් පෑදිලා නැහැ ඉතින් එහෙම බලනකොට ඒකේ එහෙමනම් වලේනි වරද පැටවෙන්නේ කාටද කාටද අපිටත් වරද පැටවෙනවා නේද නේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඥානය හැමෝටම දෙන්න නේ පුළුවන් තරම් ඒ පාපෙන් කුල්මත් වෙලා ඉන්න අයට ඥානය දීමේ වගකීම අපිට ගොඩාක් දුරට තියෙනවා නේ ඒගොල්ලන්ගේ වාසනාවේ හැටියට කොච්චර දුරට ලබා ගන්නවද කියන එක දෙවෙනි කාරණය. නමුත් අපි ඒගොල්ලන්ගේ තේරුම් ගැනීමේ මට්ටම සලකලා ඒ සුදුසු අවස්ථාවක් බලලා ඒගොල්ලන්ට ඥානය තේරුම් ගැනීමේ මොහොතක ඉන්න වෙලාවක් බලලා ඒකට ඒගොල්ලෝ කෙරෙහි සැබෑම අනුකම්පාවෙන් සැබෑම ආසෙනහසින් ඥානය දෙන්න උපකරණයක් වෙන්න ඕනේ. බාබ තමයි ඥානය දෙන්නේ. හැබැයි අපි ඒකට උපකරණයක් වෙලා සූදානම් වෙලා ඉන්න ඕනේ. නේද? එහෙම නැත්නම් බාබ ඒකයි කියන්නේ ඕන් කිසිවෙකුට මෙම ඥානෙ නොමැත. කර්මපියා පවසන්නේ සෑම කෙනෙක්ම අවිදු අන්ධකාරයේ නිදි. නේ නිද්‍රාවේ ඉන්නේ. පාපයන්ගෙන් කුල්මත් වෙලා. ඉතින් දැන් මේ කුල්මත් භාවය නැති වෙන්න නම් බාබ අපේ උදව්ව බලාපොරොත්තු වෙනවා. ඔය දරුවන් මෙම දේවල් හොඳින් ධාරණය කරගත යුතුයි. ඉතින් අනිත් අයට කියලා දෙන්න සමහරවිට අපිට තවම ටිකක් අපි පැකිලෙන්නේ නැත්තම් බැරි වෙන්නේ නැත්තම් අපි කියන දේ අනිත් කෙනාට තවත් හොඳින් වැටෙන්නේ නැත්තේ නැහ වැදෙන්නේ නැත්තේ ඒ ඇයි අපි කියන දේ එක දෙයක් තව කෙනෙකුට හොඳින් එකපාරට නිකන් අර ඊයක් විද්දා වගේ දුන්නක් විද්දා වගේ වැදෙන්න ඕනේ නේද? එහෙම නොවෙන්න එක හේතුවක්.
එකම හේතුව නෙමෙයි එක හේතුවක් වෙන්න පුළුවන් මොකද්ද ආ අපි සංසිවත් නැහැ ආ ප්‍රධාන කාරණයක් ඒක නේද අපි තුලත් තියෙන්න ඕනේ ශක්තිය අපිත් ඥාණයෙන් පිරීලා ඉන්න ඕනේ අපිත් ඥාණයෙන් පිරීලා ඒ වගේම යෝගාවෙන් සම්පූර්ණ වෙලා යෝගාවෙන් බලවත් වෙලා ඉන්නත් ඕනේ නේද ඒකයි බබ කියන්නේ ඔය දරුවන් මෙම දේවල් හොඳින් ධාරණය කරගත යුතුයි උපත් 84ක් තුලදී අපි සැබවින්ම සතෝ ප්‍රදාන් බවින් තමෝ ප්‍රදාන් විය යුතුව තිබුණා ඉතින් අපි දැන් මේ ලෝකයේ තමෝ ප්‍රදාන් අත්විඳින තත්ත්වයට පත්වීම මේක පුදුම දෙයක් නෙමෙයි මේක ඇයි මෙහෙම වුනේ කියලා හඳ දෙයක් නෑ මේක තමයි නාටකය නේ නාටකයේ පළවෙනි අවුරුදු 2500 ඉවරුණාට පස්සේ දෙවෙනි අවුරුදු 2500 අනිවාර්යයෙන්ම පහසට වැටෙන කාලයක් මොකද අපි ශරීර අවදානේ කියන එක තමයි ඒ කාලේ තියෙන්නේ දෙනිසා ඒක විය යුතුව තිබුණු දෙයක් ඒක වෙනවා නමුත් දැන් අපි අනිවාර්යයෙන්ම නැවත සතෝ ප්‍රදාන් විය යුතුයි නේ දැන් තියෙන අපිට ඉහළට යන කාලේ නේ අර අතන ඉඳන් පහළට ආවා වගේ දැන් නාටකයේ තියෙන ඉහළට යන කාලේ ඒ නිසා දැන් ඉහළට යන්න ආරෝහණ කියලා කියන්නේ බාබා එකනේ නේ ආරෝහණ තත්ත්වයට යන්න සතෝ ප්‍රදාන් තත්ත්වයට යාම දැන් සිදු විය යුතුයි ශ්‍රී බාබා ඔබට උපදෙස් ලබා දී ඇති අතර ඒවා පිළිපැදීමෙන් උපත් 21කට ඔබ කිවිතුරු ලෝකයේ උසස් තත්ත්වයක් හිමි කරගනි දැන් ඔබ සිහි කිරීමේ සිට වෙනත් අයට මාර්ගය පෙන්වන්නේද නැද්ද යන්න ඔබට අයිති දෙයකි. ඔන්න බාබා ඒක දැන් අපිටම පවරනවා. නේ අපිත් ඔබත් දැන් ඥානෙ හොඳින් ධාරණය කරගෙන සිහි කිරීමේ ඉඳලා අනිත් අයටත් මාර්ගය පෙන්වලා දෙනවද නැද්ද? අනිත් අයත් මේ මාර්ගය එනවද නැද්ද කියන එක දැන් ඒ ඔබට අයිති දෙයක්. නේ හැබැයි ඔය දරුවන් උත්සාහ දැරිය යුතුයි. ප්‍රදර්ශන බාබ හොඳ උදාහරණයක් දෙනවා. ඒකට ප්‍රදර්ශන වගේ දේවල් වලදී මේ ඥානෙ කියලා දෙන්න හොඳ අවස්ථාවක්. ඔබ තමන්ටද යහපතක් සිදු කළ ගත යුතුයි. මෙම ගනුදෙනුව ඉතා පහසුයි. මෙම අවසන් උපතේ පිවිතුරුව සිටීමෙන් ශිව බාබාගේ සිහි කිරීමේ සිටීමෙන් ඔබ සමෝ ප්‍රදාන් බවින් සතෝ ප්‍රදාන් වේ. මෙම ගනුදෙනුව බොහෝ පහසුයි. මුළු ජීවිතයම වෙනස් වේ. ඔබ මේ අන්දමින් සිටිය යුතුයි නේ ඔන්න මුළු ජීවිතේම වෙනස් වෙනවා මේ ඥානය හරියට ගත්තා කියලා කියන්නේ මුළු ජීවිතේම වෙනස් වෙනවා නේ ඉතින් එහෙම මුළු ජීවිතේ ඒක දැන් අපිට දැනෙනවා නේද අපේ මුළු ජීවිතේටම ලොකු පන්නරයක් ලොකු ශක්තියක් ලොකු අවබෝධයක් ප්‍රඥාවක් ලැබෙන දෙයක් තමයි මේ බාබගේ ඥානය නේ මුළු ජීවිතේම අලුත් කරන දෙයක් නේ ඉතින් එහෙම දෙයක් අපි අරගන්න ඇතුව ඉන්න පුළුවන්ද ඒ වගේම අනිත් අයට නොදී ඉන්න පුළුවන්ද ඒ නිසා අපි ගොඩක් සැලකිලිමත් විය යුතුයි නේ අපිට නොයෙකුත් අව බාධකත් එන්න පුළුවන් නමුත් අපි ඒවා වැඩිය තකන්නේ නැතුව ඉදිරියට යා යුතුයි දැන් පරමපිය හොඳ අද ශිව බාබා හොඳ උදාහරණයක් දෙනවා සත්‍යයේ උදාහරණයක් දෙනවා අපිට එක කාරණයක් තේරුම් ගන්න මේ මොන කාරණේද සම්හල්ලාට අපි දන්නේම නැතුව මායාට අහු වෙනවා නะ අපි දන්නේම නැතුව මායාට අහු වෙනවා කියන කාරණය කියන්නේ අපි හරි සිහියේ හිටියේ නැත්තම් මිත්‍යාව අපව රවට්ට ගන්නවා බොරුව අපිව අහු කර ගන්නවා ඒ බොරුවට ඇත්තට දැන් අපි ඇත්තට යන්න ඉන්නේ සත්‍ය මාර්ගයේනේ අපි යන්නේ සත්‍ය මාර්ගයේ යන අපිව සම්හාරලාවට හරීම කපටි සූත්‍ර විදිහට අපව මුලා වෙන විදිහේ වැඩ අපේ ජීවිතේ වෙන්න පුළුවන් අපි සත්‍ය කියලා හිතාගෙන මිත්‍යාවට හැරෙන දේවල් වෙන්න පුළුවන් ඉතින් ඒ ගැන කියලා දෙන්න බාබ හොඳ උදාහරණයක් දෙනවා සත්ව ලෝකේ මොකක් කියලා හිතන්න පුළුවන්ද මොන සතාවද ගන්නවා ඇත්තේ කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද මොන සතාවද බාබ ගන්නවා ඇත්තේ මේ උදාහරණයකින් ඒක කියන්නේ හංසයා ගැන කියන්නේ පාරිශුද්ධත්වය ගැන කියනකොට නේද හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නවා ගල් වලින් මැණික් වෙන් කර ගන්නවා ඒ පාරිශුද්ධත්වය ඥාන මිනිමුතු අහුලා ගන්න කියන එකට හංසයව ගන්නවා. දැන් මේ අපි දන්නේම නැතුව මායාට අහු වෙනවා කියන එක පැහැදිලි කරන්න බාබා මොන සතාවද ගන්න? රාජාලියා. රාජාලියා තමයි. කවුද කිව්වා වගේ? මොකද්ද?
මීයාව. ඕ අන්න මීයා ඇයි මීයාව ගන්න? මීයාගේ උදාහරණය කොහොමද ඇති වෙන්නේ? මීයේ රැට ඔගොල්ලෝ නිදාගෙන ඉන්නකොට කාගේ හරි කකුලක් මාපටන් ගිල්ලක් එහෙම මීය හපලා තියෙනවද? මීය හපලා තියෙනවද ඔගලන්ට? හපලා තියෙනවද දන්න ඇති. රැට නිදාගෙන ඉන්නකොට මීය හොඳට නිදා ගන්න උදේට නැගිටිනකොට කකුලෙන් වෙන්න ලේ ගලනවා. නැත්තම් අතකින් ලේ ගලනවා. අත් දෙකේම හොදලා නිදාගත්තේ නැත්තම් හරියට නේද? ඒ කියන්නේ මීයා අපිව හපනකොට අපිට දැනෙන්නේ නෑලු. මොකද මීයා පිඹ පිඹ හපන්නේ. නේ? ඒ කියන්නේ පිඹ පිඹ හපන නිසා ඒ වේදනාව ඒ හපන එක අපිට දැනෙන්නේ නෑලු. බලන්න බාබ දන්න කාරණා නේද? මේ ලෝකය ගැනත් මේ සත්ත්ව ලෝකය ගැනත් නේ? ඈ ඉතින් ඒක යන ඥාන සාගරේනේ හැම දෙයක්ම බාබ හොඳට පැහැදිලි කරලා දෙනවා නේ? මීයක් මොකද කරන්නේ? එහෙම අපිට අර නිකන් හොඳට සපක් දීලා අපිට අර යා පිඹිනකොට ඉතින් ඒක හරි සපයි. නේද? ඒක හරි වින්දනයක්. ඒ නිසා ඒක දැනෙන්නේ නැහැ හපනවා කියලා දැනෙන්නේ නැහැ. නේද? ඉතින් එයා ඒ එයාගේ මේ උදාහරණය ගන්නලු. නේ? මීයක් ඔබව කෙතරම් දක්ෂ අන්දමකින් සපාකයිද? ඔබගේ රුධිරය වහන්නේ වුවත් ඔබට එන දැනේ. ලේ ගලන්න ගත්තත් ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ඔබත් මේ සියලුම කරුණු ඔය දරුවන්ගේ බුද්ධිය තුල තබා ගත යුතුයි. යෝගාවේ සිටින අයට නිසි වෙලාවට උදව් ලැබේ. නොසිටින අයට දඬුවම් ලැබෙනවා නේද? යෝගාවේ සිටින අයට උදව් ලැබෙනවා නේ? යෝගාවේ සිටින අයට නිසි වෙලාවට උදව් ලැබේ. මෙම ඥානය පවසන අයට වඩා ඇතැම් විට මෙම ඥානය ලැබෙන අයට පියා වැඩියෙන් සෙනෙහස දැක්වීම සිදු විය හැකි. ඔන්න ඥානෙ කියලා දෙන අපිට වඩා ඥානෙ ඉගෙන ගන්න ඕගොල්ලන්ට වැඩියෙන් බාබා ආදරය කරන වෙලාවලු තියෙයිලු නේ? ඉතින් අන්නේ නින්ද බාබා කියනවා අපි හොඳට ඥානෙ දැන් තේරුම් ගන්න ඕනේ නේ? අර බාබා මීයාගේ කතාව කිව්වේ එක පැත්තකින් අපි මායාට අහුවෙන විදිහ ගැන කියන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් අපි අනිත්‍යයට උනත් දැනුම තේරුම් කරලා දෙනකොට ඒගොල්ලන්ට නොදැනීම මේ දැනුම හොඳින් ආවර්ජනය කරගන්න නැත්නම් හොඳින් ධාරණය කරගන්න පහසු වෙන විදිහට කියලා දෙන්න කියන එක නේ? ඒකලන්ට අමාරු දෙයක් කියලා හිතෙන්නේ නැති වෙන විදිහට පහසුයි කියලා හිතන විදිහට ඒ කියන්නේ මේක අමාරු දෙයක් මේ අලුත් දෙයක් අමුතු දෙයක් මේක මං කොහොමද ගන්නෙ කියලා මේක අමාරුයි කියලා හිතෙන්නේ නැති වෙන විදිහට තේරුම් ගන්න ලේසි වෙන විදිහට කියලා දෙන්න කියන එකයි බාබා තව එක කාරණයක් අරන් ඊළඟට කාරණෙන් කිව්වේ නේ? පැහැදිලි නේද ඒක? ඉතින් ඔයගොල්ලෝ සූදානම් දෙහෙම අනිත් අයට කරුණු කියලා දෙන්න. දැන් පුළුවන් නේද? දැන් ගොඩාක් කාරණා ඉගෙනගෙනනේ. සිස්තාසෝක ලෑස්ති නේද අනිත් අයට උදව් කරන්න? ඔව්. අන්න ඒ ඔව් කියලා එකපාරට කියපු එක ලොකුම දෙයක්. ඔන්න බාබට වුණා ඒක. අපි එහෙම එකපාරි ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපි මොනවද කරන්නේ? අපි සූදානම් වෙන්න එක විතරයි අවශ්‍ය. එක පියවරක් තියන්න විතරයි අවශ්‍ය. ඉතුරු ටික ඔක්කොම බාබා කරනවා. සිස්ටර් ක්‍රිෂාන්ති කරනවා නේද දැන් වාගේ පැත්තේ? ඒකනේ හැමෝටම දැන් බාබාගේ ඥානේ දැන් මොකද තව ඉතාමත්ම කෙටි කාලයයි තියෙන්නේ නේ? ඒක හරිම පැහැදිලි දැන් සිද්ධ වෙන දේවල් වල හැටියට. ඉතින් ගල් බුද්ධි ඇති අය ඉන්නේ නේ? බාබා කියනවා තමන්ගේ කටින් අද බාබා තව ලස්සන මේක කාරණයක් කිව්වා. තමන්ගේ කට මොනවාටද තියෙන්නේ? මොකටද මේ විශ්වයෙන් අපිට මේ ස්වභාව ධර්මයෙන් අපිට කටක් ලැබිලා තියෙන්නේ? කන් දෙකටත් වඩා බලවත් ආයුධයක් නේ කට නේද? ඇයි අපිට කටක් දීලා තියෙන්නේ? බාබා කියනවා ඔබගේ මුවිඥානයේ මිනිමුතු පිටකල යුතුයි. ගල් පිට නොවිය යුතුයි. කටින් ගල් පිට කරන්න එපාලු. මොනවාද ගල් කියන්නේ? සිස්ත විශාක මොනවාද කටින් පිට කරන ගල් වෙන්නේ? දුර්ගුණ කියන්නේ කටින් නරක වචන. නරක වචන ගලක් කිව්වම තව කෙනෙක් ගලක් වැදුනහම රිදෙනවනේ නේ? කියන්නේ ඇඟකට වැදුනත් රිදෙනවා, තුවාල වෙනවා, ඔළුවක් වැලෙනවා, විදුරුවක් කැඩෙයි. ගලේ ප්‍රමාණය හැටියට ඕන දෙයක් හදන්න පුළුවන් ගලකින් නේද? ඉතින් ඒ වගේ ගල් පිට කරන්න එපාලු තමන්ගේ කටින්. බාබ කියනවා ඔබගේ මුවින් කිසි විටක ගල් මතු නොවිය යුතුයි.
ගල් විසි කරන අය ඔන්න කටින් ගල් විසි කරොත් එහෙම මොකද වෙන්නේ කියලා බාබ කියනවා. මොනවා වෙයිද? ඈ අපි කටින් ගල් විසි කරනවා නම් මුතුමැණික් නැතුව ගල් විසි කරනවා නම් මොනවා වෙයිද සිස්ටාසෝක? සිස්ටාසෝකට මේ වගේ දේවල් ලස්සන්ට දන්නවා. ඈ කටින් ගල් විසි කරොත් අපිට මොකද වෙන්නේ? ඈ ඔවුන්ගේ බුද්ධිය ගල් වෙයිලු. බලන්න ඔන්න ඒක තමයි ලොකුම දඬුවම. ඈ කටින් ගල් විසි කරොත් ගල් විසි කරන අය ගල් බුද්ධිය ඇති අය බවට පත් වේ. ඈ ගල් බුද්ධිය කියන්නේ මොකද? ගල් බුද්ධියක් තිබ්බහම තියෙන පාඩුව. ඈ සිතාරියවති මොකද ගල් බුද්ධියක් තිබ්බොත් මොකද වෙන්නේ? ඥානය ගන්න බැරි වෙනවා. නේ ඥානය රඳන්නේ දිව්‍යමය බුද්ධියකනේ නේද? ඒ ඥානය රඳව ගන්න බැහැ ගල් බුද්ධියක් නම් තියෙන්නේ. ඉතින් ගල් බුද්ධියක් එන්නේ ගල් විසි කරන අයට, කටින් ගල් විසි කරන අයට. ඒ නිසා කට තියෙන්නේ මොනටද? තමමෙන් ඥානයේ මිනිමුතු මතුවන අය පමණයි උසස් සත්‍යයක් හිමි කරගන්නේ. ඔන්න එහෙනම් කටින් අපි පිට කරන්න ඕනේ මොනවද? ඥාන මිනිමුතු. ආ මේ බාබගේ දැනුම තව කෙනෙක්ගේ ජීවිතයක් අලුත් කරවන, තව කෙනෙකුට ජීවිතයක් දෙන දේ තමයි සිද්ධ විය යුත්තේ. මේ ඉතා පහසුයි. පාරිශුද්ධ කරු සියල්ලට විමුක්තිය සහ ජීවන මුක්තිය පිරිනමන්න උත්තරීතර පියා උත්තරීතර ජීවය වන ශිවා මෙසේ පවසන බව හැමෝටම පහදා දෙන්න. මේ කාරණේ දැන් හැමෝටම පහදලා දෙන්න ඕන. බාබා ගැන අද කරුණු කීපයක්ම කිව්වා. බාබා කවුද? පාරිශුද්ධ කරු. බාබාගේ එක ප්‍රධානම කාරණය එයා පාරිශුද්ධ කරු. එයාගේ රැකියාව දැන් අපි දොස්තරකම කරන කෙනෙක්ට දොස්තර කියනවා, ඉංජිනේරු වැඩේ කරන කෙනෙක්ට ඉංජිනියර් කියනවා, උගන්නනවා නම් ටීචර් කියලා කියනවා. ඒ වගේ බාබා කරන ප්‍රධානම කාර්ය මොකද්ද? පාරිශුද්ධත්. එනිසා එයා පාරිශුද්ධ කරු. ඔන්න බාබාගේ අද එක අපිට මෙහෙමත් බාබා සිහි කරන්න පුළුවන්. පාරිශුද්ධ කරු බාබා කියලා අන්න අද දවස පුරාවටම සිහි කරන්න. එතකොට අපේ කියන අපිරිසිදුතාවයන් නැති කරගන්න බාබාගෙන් පවිත්‍රත්වයේ කිරණ, පවිත්‍රත්වයේ බලය, පවිත්‍රත්වයේ ශක්තිය අපිට ගන්න පුළුවන්. එනිසා බාබා අද පාරිශුද්ධ කරු විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඊළඟට සියලු දෙනාටම මුක්තිය සහ ජීවන මුක්තිය පිරිනමන්න. බාබා පාරිශුද්ධ කරු දැන් මේ කාලෙදී සංගම යුගයේදී පාරිශුද්ධ කරු. ඒ සංගම යුගයේදී පාරිශුද්ධ කරු වෙලා පිරිසිදු කරන අයට හැමෝටම ඊළඟට මුක්තිය සහ ජීවන මුක්තිය පිරිනමන්න. අපිට මුක්තියට යන්නවත් ජීවන මුක්තියට යන්නවත් පාර පෙන්නන්න අපි ගෙන යන්න කාටවත් බෑ. ඒ නිසා අය මුක්තිය සහ ජීවන මුක්තිය පිරිනමන්න. උත්තරීතර පියා උත්තරීතර ජීවය වන ශිව බාබා කියලා යාගෙන ඔන්න සම්පූර්ණ විස්තරයක් අද දීර්ඝ විස්තරයක් බාබා දුන්නා. ආධ්‍යාත්මික දරුවනි, මෙම රාවණගේ රාජධානියේ මරණීය දේශයේ කලියුගයේ ඇති ඔබගේ අවසන් උපතේ පාරිශුද්ධව සිටීමේ උත්තරීතර පියා ජීව සමග බුද්ධ යෝගාව පවත්වා ගන්න කියලා බාබා උන්නාද කියනවා. ඊළඟට ඉතින් බාබා කියන හැබැයි ඉතින් මෙච්චර මෙහෙම කොච්චර කිව්වා වුණත් ඇතමුන් මෙහි කාර්ය බහුල වෙන අතර සමහරු එසේ නොකරයි. ඉතින් මේ කාරණේ කොච්චර පැහැදිලි කරලා දුන්නත් සමහර අය මේක හොඳට ඉගෙන ගන්නවා, සමහර අය ඉතින් කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බිලියන පතියන් ඒ අන්දමින් විනාශ වී යන බව ඔබට දකින්නට ලැබේවි. ඔන්න සල්ලි භාගේ තියනවා කියලා මේ මුළු ලෝකයේම දිව්‍ය ලෝකයේ කියලා හිතාගෙන ඉන්න අය, ඒවැ මත් වෙලා ඉන්න අය විනාශය මුඛයටම වැටෙන්නේ. ඒගොල්ල විනාශ විලා යන බව ඔබට වැටහේ කියලා බාබා අවසානයේදී කියනවා. ඊළඟට කියන උසස් තත්ත්වයක් හිමි කර ගැනීම සඳහා ඔබගේ මොවිඥාන මිනිමුතු පමණක් මතුවීමට ඉඩ හරින්න. මෙම අවසන් උපතේදී පාරිශුද්ධ වීමට පොරොන්දු වන්න. මොන ඔයගොල්ලෝ පොරොන්දු වෙන්න ඕනේ බාබට? මොකකටද පොරොන්දු වෙන්නේ? මොකද්ද ඔයගොල්ලෝ බාබට වෙන පොරොන්දු? පාරිශුද්ධ වෙන්න.
නේද මම පිරිසිදුවම ඉන්නවා බාබා නන්ද දිනපතාම ඒ පොරොන්දු අලුත් කර ගන්න ඕනේ මම අද සිතුවිලි වලින් පාරිශුද්ධව ඉන්නවා අද මම වචන වලින් පාරිශුද්ධව ඉන්නවා අද මම ක්‍රියාවලින් පාරිශුද්ධව ඉන්නවා අද මම එක එක්කෙනත් එක්ක සතියන සම්බන්ධතාවලදී බැඳීම නැතුව පාරිශුද්ධව ඉන්නවා කියලා දවසින් දවස මේ පොරොන්දු අලුත් කරවල පොරොන්දු දෙගුණ තෙගුණ කරගන්න පොරොන්දු නැතරන්නේ මේ පොරොන්දු ඉෂ්ට කරන්නත් ඕනේ නේ අවසන් උපතේදී පාරිශුද්ධ වීමට පොරොන්දු වන්න පාරිශුද්ධ වීමේ මාර්ගය සෑම කෙනෙකුටම පවසන්න ඊළඟට වරදානේ කියනවා ඔබට නිරතුරුවම හිතකාමී හැඟීම් තිබීමෙන් අචල සහ නොසැලී හිඳ අන් අයගෙන් ගුණදම් අහුලා ගනිත්වා ඔන්න නිරන්තරයෙන්ම හිතකාමී හැඟීම් හැම කෙනෙක් කෙරෙහිම හිතකාමී හැඟීම් කවුරුවත් ගැන තරහෙන් වෛරෙන් හිතන්නේ නැතුව අනිත් අය ගැන ඒ වගේ හැඟීමෙන් නැතුව හිතකාමී යහපත් නේ හොඳ හැඟීමෙන් ඉන්නකොට අපි කිසිම දෙයකට සැලෙන්නේ නැහැ නේ චංචල වෙන්නේ නැහැ ඒ නිසා අචලව නොසැලී ඉඳ අනිත් අයගෙනුත් ගුණධර්ම අහුලා ගන්නා කෙනෙක් වේවා කියලා බාබු කියන කොච්චර නරක කෙනෙක් වුණත් ගුණධර්මම හැමෝගෙම අහුලා ගන්න හැම කෙනෙක් තුළම මොකක් හරි එක හොඳ ගුණයක් හරි තියෙනවා ඉතින් ඒ ගුණධර්ම අහුලා ගන්න පාඨයේ කියන තමන් සතු සියලු දේ පරම පියාට පුද කර සැහැල්ලුවන අය මොන කවුරු වෙයිද තමන් සතු සියලු දේ පරම පියාට පුද කර සැහැල්ලුවන අය සැහැල්ලුවෙන් ඉන්නේ කවුද සැහැල්ලුයි කියන්නේ අපි මොන තත්ත්වෙටදපත් වෙන්නේ බැඳීම් වලින් නිදහස් වෙලා අපි සැහැල්ලු වුණාම කොහටද යන්නේ? නිර්වාණයට යන්නේ ඉස්සෙල්ලා අපි මේ අපේ නිර්වාණයට යන්නේ අන්තිමටනේ හැමෝත් එක්කමනේ. මේ ඊට ඉස්සෙල්ලා අපි සූක්ෂම කලාප. සූක්ෂම කලාපේ ඉන්න අය කවුරු කියලා දන්නවන්නේ? ඉෂ්ට දූතයන් නේ ඉෂ්ට දේවතා තත්ත්වයට අපිපත් වෙනවා සුරදූතයෝ තත්ත්වයට පත් වෙනවා ඒගොල්ලන්ගේ ගති ස්වභාවය සැහැල්ලුයි නේ ඒගොල්ලෝ කිසිම බරක් නැහැ ආලෝක ශරීරයක් දැන් අපේ නම් ඇඟවල් ඉතින් කොච්චර බර වෙලාද නේද දැන් මේ දවස්වල ගෙදරින් ඉඳලා ඇඟවල් එහෙම බර කරගෙන නැහනේ නේ වැඩි එහෙම යන්නේ නැති නිසා ඇඟ එහෙම බර වෙලාද ඈ එහෙම කරගන්න එපා ඇඟ බර වෙනවා කියලා කියන්නේ ඉතින් ආයි යන්න අමාරුයි කෑමෙන් බීමෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ අපේ හොඳ විනයක් තියෙන්න ඕනේ කෑම බීමේ ඒ වගේම ඇඟට ගන්න කෑම බීම විතර නෙමෙයි හිතට ගන්න කෑම බීම වලිනුත් ඇඟ බර වෙනවා නේද හිත මොන හරි දෙයකින් හිත බර වෙනවා කියලා කියන්නේ ඉතින් ඒකෙන් ඇඟ බර වෙනවා කියලා කියන්නේ එක්කෝ බර වැඩි වෙයි නැත්නම් බර අඩු වෙන්නත් පුළුවන් නිකන් අසනීප වෙලා නේද එහෙම වෙන්නත් පුළුවන් නේද එතකොට සුර දූතයෙක් වෙන්න බෑ අසමීපෙන් ඇඟට බර අඩු වුණාට සුර දූතයෝ වෙන්න බෑ නේද නේද ශරීරයත් සැහැල්ලු වෙන්න ඕනේ කියන්නේ ශරීරය සැහැල්ලු වෙන්න කියලා කියන්නේ මේ බරම කියන එක නෙමෙයි මහත් ආරෝමයේ ඒවම නෙමෙයි නමුත් ඕනම වෙලාවක ශරීරයේ පිටවීමේ හැකියාව තියෙන්න ඕනේ දැන් ඒකද පොඩ්ඩක් කියන්න පුළුවන් ඇඟේ බර එහෙම වැඩි වෙනා එහෙම ලෙඩ රෝග නම් අතපය රිදෙනවා නම් කොන්ද රිදෙනවා නම් කකුල් රිදෙනවා නම් හැමතිස්සෙම ඒ කියන්නේ තමන්ගේ අවධානය අර ඒ වේදනාවල් තියෙන තැන් වලට ඇදෙනවානේ නිතර නේද ඉතින් එතකොට කොහොමද හැමතිස්සෙම මේ වේදනාවල් එකම නම් ඉන්නේ අපිට මේ ශරීරය මිදෙන්න අමාරුයි මිදීමේ පුරුද්ද නැහැ නේ බාබා එකයි කියන්නේ මිදීමේ පුරුද්ද ඇති කරගන්න එතකොට සමහරට ඇඟ මහත වුණත් ඇඟ බර වුණා ඒව මුකුත් අපිට දැනෙන්නේ නැහැ නේ දැනෙන්නේ අසනීපයක් වගේ එක වෙන්නේ නැහැ නේද නේ ශාරීරිකව පවායේ නිරෝගීතාවය ඇති වෙනවා නේ ඒ එක කාරණයක් ඒ වගේම මානසිකව පවා නිරෝගීතාවය ඇති වෙනවා නේ ඒකට මානසිකවත් අපි සැහැල්ලු වෙනවා නේ අනිත් ඥාතිත මිතුරුත් එක්ක අපි සැහැල්ලුයි ඕන වෙලාවක අපි සූක්ෂම ලෝකයට ගිහින් එන එක පුරුද්දක් කරගන්න
මේ හැබැයි එහෙම ගිහින් ගින් එන්න පුළුවන් වෙන්නේ කාටද බාබාද කිව්වේ? ඒකට අපි මොනවද කරන්න ඕනේ? දැන් පාටේ කිව්වේ තමන් සතු සියලු දේ පරම පියාට පුද කර සැහැල්ලුවන අය. මොකද්ද අපි කියන්න ඕන කරන්න ඕනේ? පියන හැම දෙයක්ම බාබට දෙන්න. ඇඟත් මගේ ඇඟත් බාබටයි අයිති කියලා කිව්වහම හරි. ඇඟත් බාබට දෙන්න ඕනේ. එතකොට බාබා මේ ඇඟත් බලා ගන්නවා නිරෝගීව. ඒ වගේම ඇඟෙන් කිසිම අවැඩක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඇඟ අවභාවිතා වෙන්න ඉඩ තියන්නේ නැහැ. වැරදි දෙයකට භාවිතා වෙන්න තියන්නේ නැහැ මේ ඇඟ. අපි ඇඟ බාබට දීලා තියෙනවනම්. එතකොට අපි සැහැල්ලු වෙනවා. එච්චරම ඒ වගේ අය තමයි සුර දූතයින් කියන්නේ. ඕම් ශාන්ති. හොඳයි. දැන් අද දවස පුරාවට මතක තියාගන්න ප්‍රධාන කාරණේ මොකද එක එක්කෙනාගේ කියන්න බලන්න. කවුද පටන් ගන්න? ඉක්මනට කියන්න. සිස්ටර් අශෝක කියන්න බලන්න. දැල් කටින් ගන්න දෙපා. එතකොට මේ අපි දැක් ඥානි දැල් බුද්ධියන් ඥානි අඩු වෙනවා කියලා. ඥානය ගන්න බැරි වෙනවා නේ කටින් ගල් නම් පිට කරන්නේ. කටින් ගල් පිට කරනවා කියන්නේ හරිම දරුණු වචන නේද? තව කෙනෙක්ගේ හිත කැඩෙන, තව කෙනෙක්ට හානියක් වෙන දරුණු වචන පිට කේන්ති ගියාම කෑ ගහන්නේ එක එක ඔහෙ නිකන් පිට වෙන්නේ කටින් නේ. අර හැම වෙව මෙහෙම වෙව අර තමයි ඒක කේන්ති ගිහිල්ලා කරන්නත් පුළුවන්, නොගිහිල්ලා කරන්නත් පුළුවන් නේද? හරීම නිකන් සාවධානව වගේ, හරීම ලස්සනට ආදරෙන් වගේ කියනවා වෙන්න පුළුවන් තව කෙනෙක්ගේ හිතක් කැඩෙන දෙයක් නේද? නේ, ඒකත් ගලක් තමයි ඉතින්. ඒකේ අරකට වඩා දරුණු ගලක් නේද? අර නිකන් ඔළුව අත ගාලා තොකුවනිනවා වගේ සමහර අය කරන්නේ ආදරෙන් කියනවා මොන හරි හිතකිට ඇනෙන දෙයක් නේද? නේ, ඉතින් එහෙම කරන්නත් එපා. එහෙම කටින් ගාල් විශ් කරන අයගේ බුද්ධිය ගල් වෙනවා කියලායි බබා කියුවේ නේ. බුද්ධිය ගල් වෙනවා කියලා කියන්නේ ඉතින් ආයේ අපිට ඥානය අවබෝධ කරගන්න බැරි වෙනවා. හොඳයි. ඊළඟට සිතාරියවති කිසි විස්තරයක් කියන්නේ අනිත්‍යයෙන්ුත් ಗುಣධර්ම ලබා ගන්න. හොඳයි. තව අනිත්‍යයෙන් ಗುಣධර්ම ගන්න නේද? කවුරුත් අපිට නරක කෙනෙක් කියලා නෑ. නරකම නරක කෙනා වුණත් එයාගෙත් මොන හරි හොඳ ගුණයක් තියෙනවා නේද? ඉතින් හැමතිස්සෙම හැමෝගෙම හොඳම දකින්න පුරුදු වෙන්න. හොඳයි. සිස්ටර් විසාක තමා සතුටේ පාරම පියාට පුද කරලා සැහැල්ලු වී දේවතාවට පත් වෙන්න. තමා සතු දේවාබට පුද කරලා එතකොට තමා සැහැල්ලු වෙනවා. අන්න එතකොට තමයි සුර දූතයෙක් නැත්තම් ඉෂ්ට දේවතාවරයෙක්. ඉෂ්ට දේවතාවරයෙක් කියන්නේ එතකොට එයාට පුළුවන් තවත් කෙනෙක් උදව් කරන්න නේද? තමන් සැහැල්ලුවෙන් ඉන්නවා නම් අනේ තව කෙනෙක් උදව් කරන්න පුළුවන් නේද? තමන්ගේ ගෙදර මායට හරි දරුවන්ටම වුණත් අසල්වැසියන් තුනත් නැදෑයින් තුනත් තව කෙනෙක් උදව් කරන්නේ කොහොමද? මම මගේ ජීවිතේම මට බරක් නා නේද? ඒකයි බාබා කියන්නේ කිසිම බරක් තියාගන්න එපා. හැමදේම පරම පියාට පුද කරලා සැහැල්ලු වෙන්න. ඒගොල්ලන්ට තමයි සුර දූතයෝ කියලා කියන්නේ. ඊළඟට කවුද කියන්නේ? සිස්ටර් අමරද, සිස්ටර් කිසාන්තිද, කවුද කියන්නේ? අපි දන්න දේ අපි හොඳින් ඥානය ධාරණය කරගෙන යෝගාවේ ඉඳලා හරියට කියනවනම් අනිත් අයටත් ඒක තේරුම් ගන්න පහසු වෙනවා නේද? ඉතින් ඒක අපේ වගකීමක්. අපි අනිත් අයට කියලා දෙන හැම කාරණයක්ම අපි හොඳට අත්හදා බලලා මේ ආවජනය කරගෙන ජීර්ණය කරගෙන තියෙන්න ඕනේ. සිත ක්‍රිෂාන්ති ඉන්නවද? ගිහිල්ලාද? මේක අපේ අවසන් උපත නේද? ඉතින් මේ අවසන් උපතේදී පාරිශුද්ධ වෙනවා කියන පොරොන්දුව දැන් ඉතින් හැමෝම ගන්න ඕනේ නේද? මේ අවසන් උපතේදී අපි පාරිශුද්ධ වුණේ නැත්තම් මොකද වෙන්නේ? අර පිවිතුරු ලෝකයේ පිවිතුරු උපත් 20ක්ම අපිට
නැති වෙනවා. අවුරුදු 2500ක පාරිශුද්ධ කාලේ අපිට අහිමි වෙනවා. නේ තියෙච්චර දෙයක් අහිමි කරගන්න තරම් මෝඩය වෙන්නේ නැහනේ අපි නේද මේ එක උපතක් කැප කරන්න විතරයි තියෙන්නේ අනික මොනවද කැප කරන්න තියෙ කරන්න කියන්නේ මේ රාගය ද්වේෂය වෛරය ඒවා කැප කරන එක මහා අමාරු දෙයක්ද බැරි දෙයක්ද නේද ඒවා කැප කරන්න ඒවා ගැලිලා හිටලා ඒවා සුවය විඳ එක ඒවාන් විඳ නැවිඳ එක දැන් නවත්තන්න දැන් විඳ නැවිඳින්න බාබත් එක්ක මේ බාබත් එක්ක තියෙන සම්බන්ධතාවයෙන් ඒ ශක්තියෙන් ඒ සුවය ගන්න මේ ඒ සැබෑම සුවය සැබෑම සතුට සැබෑම වින්දනය ගන්න ඒ තුලින් අර පවිත්‍ර ලෝකයේ පාරිශුද්ධත්වය දිනා ගන්න හොඳයි එහෙමනම් අපි අවසන් කරමු මම වරදානේ ටික අපෝසරයක් කියන්නම් අත් ඕගොල්ලෝ බාබත් එක්ක යෝගාවේ ඉඳලා ඒක හොඳින් ධාරණය කරගන්න. බාබ කියන වරදානේ ඔබට නිරතුරුවම හිතකාමී හැඟීම් තිබීමෙන් අචලව සහ නොසලී හිඳ අන් අයගෙන් ගුණදම් අහුලා ගනිත්වා. ඔබගේ මනෝස්ථිතිය නොසලී අචලව තබා ගැනීම සඳහා නිරන්තරයෙන් ගුණදම් අහුලා ගන්නා කෙනෙක් වන්න. සෑම සිදුවීමකින්ම ගුණදම් අහුලා ගන්නේ නම් ඔබ චංචල වන්නේ නැත. ගුණදම් අහුලා ගැනීම යනු පරහිතකාමී හැඟීම් තිබීමයි. දුර්වලතා තුල ගුණධර්ම දැකීම යනු ගුණධර්ම අහුලා ගැනීමයි. එබැවින් දුර්වලතා ඇති අයගෙන් පවා ගුණධර්ම අහුලා ගන්න. අන් අය ඔවුන්ගේ දුර්වලතා තුළ අදිෂ්ඨානයෙන් සිටින අන්දමින්ම ඔබගේ ගුණධර්ම මත අදිෂ්ඨානයෙන් සිටිය යුතුයි. අන්න තමා සතු සියලු දේ පරම පියාස පුද කර සැහැල්ලු වන අය සුර දූතයින් ය. ॐ शान्ति ॐ शान्ति ॐ शान्ति